आयुबोवन विथ रुक्माल गमगे यूट्यूब चैनल ओसे अदत् ओब विथ एन्ने बुक रिव्यू එකක් පොතක් අරගෙන විත් රුක්මල් ගමගේ channel එක මෙතෙක් කරපු හැම පොතකටම වඩා පුංචි වෙනසක් මේකේ තියෙනවා. පොත් කියුවාම විවිධ ශානරවල පොත් තියෙනවා. කෙටි කතා, නව කතා, ඉතිහාස කතා, කාව්‍ය ඔය වගේ. මම අද අරගෙන ආවේ චරිතාපදානයක් බයෝග්‍රැෆි එකක්. බයෝග්‍රැෆි එක ශ්‍රේෂ්ඨ ಭಾರತ පුත්‍රයෙකි. හැබැයි මට විශ්වාසයි මේ ශ්‍රේෂ්ඨ ಭಾರತ පුත්‍රයා ගැන ලංකාවේ එච්චරම ප්‍රසිද්ධියක් නැහැ කියලා. මමත් පළවෙනි වතාවට මේ පුද්ගලයා පිළිබඳව අවබෝධය ලබා ගත්තේ මේ පොතෙන්. ಭಾರತය ලෝකයට ශ්‍රේෂ්ඨ මිනිස්සු බිහි කරපු රටක්. අපිට ඒකට හොඳටම අත්දැකීම් තියෙනවා. ඉස්සෙල්ලාම සිද්ධාර්ථ ගෞතම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ සිට මේ දක්වා ලෝකේ පුරා ಭಾರತ පුත්‍රයන් විශාල පෙරලියක් කරලා තියෙනවා. අපි අඳුරන්නේ කීප දෙනයි. අපිට මේක අවස්ථාවක් ශ්‍රේෂ්ඨ ಭಾರತ පුත්‍රයෙක් හඳුනා ගන්න. ඇත්තටම මම ඉදිරිපත් කරන ග්‍රන්ථයේ මුල් නාමය I too had a dream. මේ I too had a dream කියන පොත ලියලා තියෙන්නේ ඇත්තටම මේක ඔටෝබයෝග්‍රැෆි එකක් නෙමෙයි බයෝග්‍රැෆි එකක්. ගෞරී සල්වි කියන නිදහස් මාධ්‍යවේදිනී බොම්බායේ ජීවත් වෙන. මේ පොත I too had a dream කියන පොත කාගේ කතාවද? මේක වර්ගීස් කුරියන්ගේ කතාව. අහලා තියෙනවද? වර්ගීස් කුරියන්. මේ නම ලාංකිකයට තරම්ම ජනප්‍රිය නැහැ. හැබැයි මම හිතනවා මේ රටේ හැම මිනිස්සෙක්ම මේ රටේ හැම දේශපාලඥයෙක්ම මේ රටේ හැම ආයතනයකම ඉන්න හැම කළමනාකරුවෙක්ම කියවන්න ඕන කතාව තමයි I too had a dream. මොකද හේතුව මේක එක පැත්තකින් බැලුවාම බයෝග්‍රැෆි එකක් චරිත කතාවක්. මේකේ මුල් පිටුවේම තියෙන ස්වයංකතන චරිතාපදානය කියලා. ස්වයංකතන චරිතාපදානය කියලා තියෙන්නේ. හැබැයි ඒ චරිතාපදානය ඇතුලේ මම චරිතාපදානයක් දැක්කේ නැහැ. මේක තියෙන්නේ වර්ගීස් කුරියන් ඉස්කෝලේ ගිය හැටි, වර්ගීස් කුරියන් කැම්පස් ගිය හැටි, වර්ගීස් කුරියන් විවාහ වෙච්ච හැටි, වර්ගීස් කුරියන් සම්මාන ඒවා ගැන තියෙන්නේ අතිශය පුංචි පිටු ප්‍රමාණයක් විතරයි. මේක මේ පිටු 3400ක පොතක තමුන්ගේ චරිතේ තමුන්ගේ ජයග්‍රහණ ලබාගත් ජයග්‍රහණ පිළිබඳව පිටු 3-4ක් ලියලා අනික් සම්පූර්ණ කතාවම එයාගේ වෙනම ව්‍යායාමයක් පිළිබඳව ලියලා තිනවා. මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මේක ගැලපෙන්නේ නායකත්වයේ පිළිබඳව කේස් ස්ටඩි එකකට, කළමනාකරණයේ පිළිබඳව කේස් ස්ටඩි එකකට, දේශපාලනයේ පිළිබඳව අත්පොතක් හැටියට. කොහොමද රටක් සංවර්ධනය කරන්න කියලා මේ පොත කියවුවහම මිනිස්සෙක්ට ඉගෙන ගන්න පුළුවන්. ඒ තරම් විශිෂ්ට පොතක්. සිංහලට පරිවර්තනය වෙන්නේ ಭಾರತ කිරි විප්ලවය නමින්. ಭಾರತ කිරි විප්ලවය සිංහලට පරිවර්තනය කරන්නේ යසසිරි ජනක කුමාර. ඊතරම්ම අහලා නැති පරිවර්තන නාමයක් අපි දන්නවා. පොත ප්‍රකාශයටපත් කරන්නේ ජනප්‍රිය ප්‍රකාශන සමාගමක් වන සරසවි. සරසවි පොතක් හැටියට යසසිරි ජනක කුමාර අපිට ඉදිරිපත් කරනවා වර්ගීස් කුරියන්ගේ I too had a dream කියන පොත ಭಾರತ කිරි විප්ලවය නමින්. අපි ඉස්සෙල්ලා බලමු වර්ගීස් කුරියන් කියන්නේ කවුද කියලා. රැමොන් මැග්සයිසේ, පද්මශ්‍රී, පද්ම විභූෂන් වගේ ඉන්දියාවේ මිනිස්සෙක්ට ගන්න පුළුවන් හැම සම්මානයක්ම සහ දැන් මැග්සයිසේ සම්මානය ඉන්දියානු මිනිස්සෙක්ට නෙවෙයි දෙන එක පිලිපීන සම්මානයක්. නමුත් ශ්‍රේෂ්ඨ ಭಾರತ පුත්‍රයෙක් හැටියට ඔහුව තෝරාගෙන රැමොන් මැග්සයිසේ සම්මානය දෙන්න සහ ඉන්දියාවේ මිනිස්සෙක්ට ගන්න පුළුවන් උපරිම ඉහළ ගෞරව නාමයන් ලබාගත් වර්ගීස් කුරියන් කවුද? වර්ගීස් කුරියන් කියන්නේ කේරළේ ක්‍රිස්තියානි පවුලක ඉපදිච්ච දරුවෙක්. ඉගෙනීමට අති දක්ෂයෙක්. ක්‍රීඩාවට අති දක්ෂයෙක්. දක්ෂ කැඩට් නිලධාරියෙක්. විශ්වවිද්‍යාලයෙන් එළියට එන අතිශය දක්ෂ ලෝහ විද්‍යාඥයෙක්. ඔහුට ශිෂ්‍යත්වයක් හම්බ වෙනවා ඉන්දියානු රජයෙන් ඇමරිකා එක්සත් ජනපදයට. මේ ගමනින් පස්සේ මේ ඉංජිනේරුවව අනියුක්ත කරනවා කිරි නිෂ්පාදනය කරන ආයතනයකට. ඒ ගුජරාට්වල ඈත ගමක ආනන්ද් කියන ප්‍රදේශයේ. අවුරුදු 35කට 40කට පස්සේ වර්ගීස් කුරියන් මේ ආනන්ද් කියන පුංචි ගම, නිද්‍රාශීලී පුංචි ගම ලෝක ඉතිහාසයට එකතු කරනවා. අද ඔබ ගිහිල්ලා Google වල ගැහුවොත් ආනන්ද් කියලා ඔබට පෙන්වන්නේ වෙන මොකක්වත් නෙමෙයි මේ වර්ගීස් කුරියන් නිෂ්පාදනය කරපු නිෂ්පාදන ආයතනයේ නම. ඒක කම්පැනි එකක් නෙවෙයි. ඒක බහුජාතික සමාගමක් නෙමෙයි. මේ ශ්‍රේෂ්ඨ පුත්‍රයා නිර්මාණය කරන්නේ සමූපකාරයක්. මේ අදටත් සමූපකාරයක්. ලංකාවේ ආදායමට වඩා වැඩි ආදායමක් ලබන සමූපකාරයක් වර්ගීස් කුරියන් නිර්මාණය කරනවා. ලංකාවේ ජනගහණයෙන් භාගයකට පමණ ජීවනෝපාය නිර්මාණය කරලා දෙන්න වර්ගීස් කුරියන් කියන මේ තනි මිනිසයා සමත් වෙනවා. ඒ නිසායි ඔහුට අර සම්මාන සත්කාර හම්බ වෙන්නේ. හැබැයි මේ පොත කියවද්දී අපිට වෙලාවකට සතුටක් දැනෙනවා. මෙවැනි මිනිස්සු ලෝකේ ඉඳලා තියෙනව නේද කියලා. වෙලාවකට දුකක් දැනෙනවා. ඇයි? අපේ මාතෘ භූමිය තුල මේ වගේ මිනිස්සු පහළ වුණේ නැහැ නේද කියලා. මම මේ පොත තෝරාගත්තේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි. මේකේ වැඩි පිටු ප්‍රමාණයක් ඔබට කියවන්න ඕනේ කියලා. මම පොත ගැන කියන්නේ ඔච්චරයි. හැබැයි මේ පොත ඇතුලේ තියෙන කරුණු වලින් මම ඔබට කියන්නම් මොන වගේ මිනිසෙක්ද, මොන වගේ අභියෝගද ඔහු මුණ දීපු අභියෝග කියලා. දැන් ඔබට ගැටලුවක් ඇති මොකද්ද වර්ගීස් කුරියන් නිර්මාණය කරපු සමූපකාරය කියලා. මේ සමූපකාරය අද අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වනවා. ලංකාවේ සහ ලෝකේ හැම තැනකම කිරි නිෂ්පාදන හැටියට මිලදී ගැනීමට තියෙන අමුල් කියන නිෂ්පාදන ආයතනය තමයි වර්ගීස් කුරියන්ගේ නිෂ්පාදන ආයතනයේ නම. මේක ලෝකයට අරගෙන යන්නේ කිරි පයින්ට් දෙකකින් පටන් අරගෙන. කිරි පයින්ට් දෙකකින් පටන් ගත්ත මේ මහා පුංචි ව්‍යාපාරය මහා ව්‍යාපාරයක් බවට කුරියන් පත් කරන ආකාරය සහ ඔහු මුහුණ දෙන අභියෝග සහ ඔහුට ලැබෙන සහයෝගයන් මේ පොතේ තියෙනවා. තව අවුරුදු 20කින් 25කින් ඉන්දියාව ලෝකයේ ශ්‍රේෂ්ඨතම රටක් බවට පත් වෙනවා. දැනුත් එහෙම තමයි. හැබැයි ආර්ථික වශයෙන් ඉන්දියාව සමහර විට චීනය අභිභවා යන්නත් පුළුවන්. ලෝකයේ අනෙක් රටවල් වලට ආසියාව අභියෝගයක් වෙන්නේ චීනය හා ඉන්දියාව නිසා. ඉන්දියාව මේ තත්ත්වයට පත් වෙන්නේ අද ඉන්න ඉන්දියන් කාර්යෝ හින්දා විතරක් නෙවෙයි. ඉන්දියාවේ හිටපු මිනිස්සු කරපු දේවල් හින්දා. ඒකට හොඳම උදාහරණය වර්ගීස් කුරියන්. ආචාර්ය වර්ගීස් කුරියන්. ඔහු කියනවා මෙහෙම. 1965 සිට 1998 දක්වා අතිශය කාර්යබහුල 33 වසරක සේවාවක් ඉටු කළා. මෙම දශක 3 තුල විවිධ රජයන් බලයට පත් වූ අතර ඇමතිවරුන් සහ නිලධාරීන් සමග ආරෝහණ නැති කර ගැනීමේලා නම්දරුවෙකුව සිටි මට දිගටම සේවය කිරීමේ ඉඩ ඒ හැම කෙක්ම සලසා දුන්නා. මම දන්නවා රාජ්‍ය ආයතනවල අවුරුදු 17ක් විතර හිටපු මිනිහෙක් හැටියට රජය මාරු වෙද්දි, අමාත්‍යවරයා මාරු වෙද්දි, රාජ්‍යමතිවරයා මාරු වෙද්දී අධ්‍යක්ෂක මණ්ඩල හා සභාපතිවරු මාරු වෙන රටක් මේක. හැබැයි වර්ගීස් කුරියන් ඒ ආණ්ඩු මාරු වෙද්දී, ඇමතිවරු මාරු වෙද්දී අවුරුදු 30 ගණනක් තමුන්ගේ තනතුරේ තියාගන්න ඒ රටවල් ක්‍රියා කරපු හින්දා තමයි අද ඉන්දියාවට පුළුවන් වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම කිරි ආශ්‍රිත නිෂ්පාදන ගෙන්වීම තහනම් කරලා දාන්න. වැඩක් පටන් ගන්න ගියාම අපිට තියෙන සාමාන්‍ය අභියෝගම ඕගලන්ට තියෙන සාමාන්‍ය අභියෝගම වර්ගීස් කුරියන්ටත් ඉන්දියාවටත් පොදු සාධකයක්. ඒකෙදි මේ නිෂ්පාදනය දැන් කිරි නිෂ්පාදනය පටන් ගත්තාම මේ සමූපකාරය විසින් අමුල් කියලා නමක් දාලා නැහැ. එතකොට මේ කිරි පිළිබඳව පරීක්ෂණ කරන මහා බ්‍රිතාන්‍යයේ එතකොට බ්‍රිතාන්‍ය යටත් දිච්චිතයක් ඉන්දියාව ඔවුන් පරීක්ෂණ කරලා පෙන්නනවා මෙන්න මෙහෙම. බොම්බායේ කිරි ලන්ඩනයේ කාණුවල ජලයටත් වඩා අපවිත්‍රයි කියලා. අන්න එහෙම පටන් ගත්ත ව්‍යාපාරයක් තමයි ඉස්සරහට අරගෙන යන්නේ. මේකේ තියෙනවා හරි අපූර්ව කතන්දර ටිකක්. මේ නිෂ්පාදන ඉස්සරහට අරගෙන යද්දී තරඟකරුවන් අමුල් ව්‍යාපාරයට දැඩි ප්‍රතිවිරෝධයක් දක්වනවා. උදාහරණයක් හැටියට ඔවුන් නිෂ්පාදනය කරපු කිරිවල අපිරිසිදු බව පෙන්වන්න ඒකට මැස්සන් දානවා. ඒ පිළිබඳව මෙන්න මෙහෙම වර්ගීස් කුරියන් ලියනවා. අප විසින් බොම්බායේ කිරි සැලැස්මට කිරි විශාල ප්‍රමාණයෙන් සැපයෝද අප ඉදිරියේ වූ බාධකයන්ගේ අඩුවක් නොවුනි. වරක අප විසින් සපයන ලද කිරිවල මැස්සෙකු සිටි බවට කිරි සැලැස්මේ නිලධාරීන් මහත් කාලගෝට්ටියක් කළ අතර මාධ්‍ය මගින් ප්‍රවෘත්තියට විශාල ප්‍රචාරයක් ලබා දුනි. මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව වටහාගත් මා විසින් මැස්සා පිළිබඳව මරණ පරීක්ෂණයක් කළ යුතු බවට කිරි කොමසාරිස් කාර්යාලයට යෝජනා කරන ලදී. මට අවශ්‍ය වූයේ මැස්සාගේ පෙනහළුවල කිරි තිබුණේ නම් ඌ කිරිවල ගිලීම ඊට හේතුව වන බව සහ නොයසේ නම් අපගේ සමෝපකාරය අපකීර්තියට පත් කිරීම සඳහා කිසිවෙකු විසින් මියගිය මැස්සෙකු කිරිවලට දමා ඇද්ද යන්න දැන ගැනීමටය. කාලගෝට්ටිය විශ්මයජනක අයුරින් නිහඬ වූ අතර කිසිවෙකු හෝ ඊට පසු අවාසනාවන්ත මැස්සා ගැන සටහනක් කළේ නැත. ලංකාවට බොහෝ සමාන සමහර ක්‍රියාවන් විශේෂයෙන්ම ලංකාවේ රාජ්‍යාන්ත්‍රණයේ හිටපු මිනිස්සෙක් හැටියට මම දැකපු දේවල් ඉන්දියාවටත් පොදු සාධකයක්ව පවතුණයි කියලා මම ඕගලන්ට කිව්වා. මේ පොතේ දින මෙහෙම. ඒ තරම් සරල කටයුත්තක් විය කරන්න තියෙන වැඩේ. කාර්යය ඉටු කිරීම සඳහා ඇබින්දක් නිර්මාණශීලී වී පොඩි උත්සාහයක් දැරීම පමණි මා විසින් කළ යුතු වූයේ. ආනන්දී පරේෂණ ආයතනයේ මගේ සගයන් වෙතින් පළ වූ මෙම ඍජු අදක්ෂතාව මට දැරිය නොහැකි විය. ඔවුන් කිසිදු වෑයමක් අඩුතරමින් ඊටම සරල දෙයක් කිරීමට පවා උනන්දු නොවන බව මට පැහැදිලි විය. ඔවුන් විසින් ඊට කුඩා රෝලර වියලනයන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා 20 දෙනෙකු යොදවා සිටි අතර වෙනත් ඕනෑම රටක එවැනි යන්ත්‍ර 20ක් ක්‍රියා කරවීමට යොදවනුවේ එක පුද්ගලයෙක් පමණි. මේක ඉතින් දැන් මේ පොත කියෝ කියෝ ලංකාව ගැන දුක් වෙන එක තමයි අපිට කරන්න තියෙන්නේ. ඇත්තටම කතාව ඒක. අපි යමු තව පිටුවකට. කිරි නිෂ්පාදනය ආරම්භ කරාම ඉන්දියානු රජය තීරණය කරනවා මේ විදේශීය උපදෙස් ලබා දෙන්න. අපිටත් හුරු දේවල් නෙමේවා. කුරියන් විදේශීය උපදෙස් පිළිබඳව මෙන්න මෙහෙම ලියනවා. මට අගනා එහෙත් දුක්මුසු පාඩමක්ද ඉගෙන ගැනීමට හැකිවිය. එනම් විශේෂඥයන් විසින් බොහෝ විට දෙන තාක්ෂණික උපදෙස්වල පදනම වනුයේ දියුණු වන රටවල අවශ්‍යතාවයන් හෝ බිම් මට්ටමේ අපේක්ෂාවන් නොව දියුණු රටවල ආර්ථික අපේක්ෂාවන් පෙරදරි කරගත් විධානයන් වන බවය. ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ රටවල් වල තියෙන ව්‍යාපාර දියුණු කරන්න මිසක් මේ පුංචි රටවල් වලට නැත්තම් දුප්පත් රටවලට උදව් කරන්න නෙවෙයි කියන එක අපි දීර්ඝ කාලයක් තිස්සේ කතා කරන දෙයක්. මම කළමනාකරණය පිළිබඳව ලිපි කියවද්දී එක පුවත්පත් දැන්වීමක් දැක්කා දැනට කාලෙකට ඉස්සර. මේක කියපු මනුස්සයා දැන් ජීවතුන් අතර නැහැ. මේක කියලා තිබ්බේ නිමල් ලක්ෂපති ආරච්චි. ඔහු පත්තරයකට කියලා තිබ්බා හොඳම කළමනාකරණ අවිය මිනිස්කම කියලා. මේක මට කළමනාකරුවෙක් හැටියට වැඩ කරද්දී ටිකක් වැදිච්ච කියමනක්. මම ඒක විශ්වාස කළා. මං ඒ මත පිහිටලා අවුරුදු ගාණක් කළමනාකරුවෙක් හැටියට වැඩ කළා. ඒක වැරදි නැහැයි කියලා පෙන්වන්න කුරියන් ආචාර්ය කුරියන් මෙහෙම කියනවා. බලන්න මේ සංසිද්ධිය. ඒ දිනවල සියල්ල හොඳින් මෙන්ම කාර්යක්ෂමව සිදුවන්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා කිරිකම්හල අවට ගමනක යෙදීම මගේ දෛනික පුරුද්දක් විය. කිසිවෙකුට නොදන්වා කළ මෙවන් එක් ගමනකදී මම ශීත කාමරයට ගොඩ වුනිමි. එහිදී ලොකු උඩු රැවුලක් සහ යටි රැවුලක්ද තිබූ එක් වයස්ගත සේවකයෙකු කිරි කෑනයක පියන ඉවත් කොට කිරි උරා බොණු මා නෙත ගැටින. හදිසියෙම හිස එසවූ ඔහුට දිසුවේ මගේ දර්ශනයයි. අපි දෙදෙන එකිනෙකා කෙරෙහි වික්ෂිප්තව බලා සිටියෙමු. ඔහුගේ කටින් වැහුණු කිරි බින්දු නිකට මතට වැටෙමින් තිබුණි. ඔහු දිව පටලවමින් කියා සිටියේ, "අනේ මහත්තයා, මම ඒවා බොන්නේ නැහැ, ඒවා බොන්නේ නැහැ" කියයි. මම ආපසු හැරී ශීතාගාරයෙන් පිටතට පැමිණියෙමි. පසුදිනම කළමනාකරු අමතා සෑම සේවකයෙකුටම කිරි ලීටර් භාගයක් ලබා දීමට පියවර ගන්නා ලෙස පැවසුවෙමි. දවස පුරාම අතිවිශාල කිරි ප්‍රමාණයක් එහා මෙහා කරන මේ මිනිසුන් සාගින්නෙන් පසු වූයෙන් කිරි වලින් පංගුවක් ඔවුන්ට අහිමි කිරීම අසාධාරණයකි. මං කියපු කතාව පිළිබඳව මං හිතන්නේ ඔබ මාත් එක්ක එකඟ වෙනවා ඇති. හොඳම කළමනාකරණ අවිය මිනිස්කම. මම ඒකයි කිව්වේ මේ පොත කියවන්න ඕනේ චරිතාපදාන කියවන්න බලාපොරොත්තු වෙන අය නෙවෙයි. මේ කියවන්න ඕනේ කළමනාකරුවන්. ඒගොල්ලන්ගේ කළමනාකරණය රටාවන් පිළිබඳව නැවත හිතන්න. අප කිහිප දෙනෙකු එක්ව සිදු කළ තීව්‍ර බුද්ධිමය අදහස් හුවමාරුවක් අතරතුර මැනේජ්මන්ට් වල තියෙන බ්‍රේන්ස්ටෝමින්ග්ස්. අප පරේක්ෂණ ආයතනයේ රසායනඥයෙකු දැක්වූ අදහසක් වූයේ අමුල් කියන වචනය නරකද යන්නේ. මේ ආයතනයට නමක් දාන්න යන එක. අපගේ සමූපකාර ආයාසයේ පිටුපස වන ප්‍රතිරූපය සහ අරමුණු පිළිඹු කිරීම සඳහා අප විසින් මෙතෙක් සොයමින් සිටි උචිතම වචනේ ඒ බව අපට පසක් විය. අමුල්‍යා යන සංස්කෘතික වචනයෙන් ජනිත වූ එහි අර්ථය වනුයේ අමුල්‍ය නැත්නම් අමිල යන්න වූ අතර ඒ ස්වදේශී නිෂ්පාදනයක අභිමානය සහ අර්ථය සංකේතවත් කරන්නක්ද විය. ඒ සැබවින්ම ආකර්ශනීය මෙන්ම කෙටි වචනයක් වූ අතර ආනන්ද් මිල්ක් යූනියන් ලිමිටඩ් AMUL අමුල් සඳහා සාධනීය ලෙස භාවිතයට ගත හැකි මුලකුරු සමග නමක්ද වූ අතර කෛරා දිස්ත්‍රික් සමූපකාර කිරි නිෂ්පාදකයන්ගේ සීමිත සංගමය යන්නට වඩා වෙසසින්ම දිවට පහසු වචනයක් විය. යන්නේ එහෙමයි අමුල් පටන් ගන්නෙ. දේශපාලනය හා නිලධාරීවාදය පිළිබඳව බොහෝ කතා මේ පොතේ අන්තර්ගතයි. ලබාගත් නිදහස සමග අපට උරුමයක් වූ නිලධාරී තන්ත්‍රය පාලනය පිණිස බ්‍රිතාන්‍යයන් සැලසුම් කළ එකක් මිස සේවය සැලසීම අරමුණු කරගත්තක් නොවුනි. හිතලා බලන්න මම මේ කියන කතා මාත් එක්ක නෙමෙයි එකඟ වෙන්න ඕනේ. වර්ගීස් කුරියන් කියන කතාව එහෙම ඇත්තද කියලා. ඉන්දියානු දේශපාලඥයින් සමහර අය අපි මේ ඉන්දියා චිත්‍රපටිවල දේශපාලඥයව දකින්නේ අමුතුම විදියකටනේ. නමුත් සමහර සත්‍ය කතන්දරවල දේශපාලඥය හැසිරලා තියෙන ආකාරය මොනතරම් විශිෂ්ටද කියලා සමහර උදාහරණ වලින් පෙන්වන්න පුළුවන්. එක් දිනක් විශේෂ අමුත්තෙකු ආනන්ද වෙත පැමිණ, ආනන්ද කියන ගමේ නම, කිරි කම්හල පුරා ඇවිද බලා මගේ නිවසට පැමිණ අතර කෝපි කෝප්පයකින් මම ඔහුට සත්කාර කළෙමි. සමුගෙන යන ගමන් මා දෙසට යලි හැරුණු ඔහු අසා සිටියේ, "ඔබේ නම කුමක්ද යන්නය?" "කුරියන් සර්" මා පැවසූ විට ඔහුගේ ප්‍රතිචාරය වූයේ, "මා ඔබට කැමතියි. ඔබට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඕනෑම වෙලාවක මට කතා කරන්න. ඒක ඒ විදියටම ඉටු වේවි." මට පසුව දැන ගැනීමට ලැබුණේ ඔහු එවකට වාණිජ කටයුතු පිළිබඳව අමාත්‍යවරයා වූ T.T. ක්‍රිෂ්ණමචාරී බවය. දැන් එතකොට මේ මිනිස්සු අඳුරන්නෙත් නැතුව තමයි මෙතනට එන්නේ. ඒ විතරක් නෙමෙයි. එනින් පස්සේ කතාව මෙහෙමයි. දැන් මේවා සංසන්දනය කරන්න එපා අපිත් එක්ක. අපිට එහෙන දුකක් හිතෙනවා මේවා සංසන්දනය කරාම ලංකාවත් එක්ක. අප බටර් නිෂ්පාදනය ආරම්භ කිරීමෙන් පසු අත්දැකීම වූයේ ඒ වෙළඳ පොළට ප්‍රවිෂ්ට කිරීම දුෂ්කර කටයුත්තක්ව ඇති බවය. වෙළඳ පොළ නවසීලන්ත කිරිමණ්ඩලයේ ඇන්කර් බටර් හා පෙස්ටන්ජිගේ පොල්සන් බටර් වලින් පිරී ඉතිරී තිබුණි. මට එකවරම 100ට නැගුණේ T.T. ක්‍රිෂ්ණමචාරී වූයෙන් වහාම ඔහුට ලිපියක් ලියවෙමි. "ප්‍රිය ක්‍රිෂ්ණමචාරී, ආනන්ද වෙත පැමිණි අවස්ථාවේ ඔබ කිසිවක් අවශ්‍ය වන්නේ නම් එහිලා උදව් විය හැකි බව ඔබ විසින් මට පවසන ලදී. මට දැන් ඔබගේ උදව් අවශ්‍යයි. මට අපගේ බටර් වෙළඳ පොළට හඳුන්වා දෙන්න අපහසු තත්ත්වයක් තියෙනවා. බටර් ආනයනය කිරීම 125කින් අඩු කරන ලෙසට නියෝග කිරීමට ඔබට හැකිනම් පිළිතුර කඩිනමින්ම ලැබුණි. "මා ප්‍රිය කුරියන්, ඔබේ අභිමතය පරිදි 125ක කපා හැරීමක් කිරීමට මා විසින් නියෝග කර ඇත." විශේෂත්වය මේකයි. කිසිදු රැස්වීමක් ලිපි ගොණුවක් සාකච්ඡාවක් නොපැවතුණි. 6 මාසයකට පසුව මා යලි ඔහු අමතා දන්වා සිටියේ අපගේ බටර් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බව සහ බටර් ආනයනය කපා හැරීමේ ප්‍රතිශතය 67.5% දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ හැකිද යන්නේය. ජලිත්වරක් TTK පිළිතුර ලැබුණි. ඔබට අවශ්‍ය ඇති පරිදි 67.5% කපා හැරීමක් කිරීමට මා විසින් නියෝග කර ඇත. මාස 3-4කට පසුව TT විසින් මා වෙත එවනු ලැබූ ලිපියක මෙසේ සඳහන්ව තිබිණි. මා ප්‍රිය කූරියන්, ඔබ සමහර විට දන්නා පරිදි විදේශ විනිමය හිඟියද තීරණාත්මක වී ඇත. මා විසින් බටර් ආනයනය තහනම් කර ඇත. ඒ නිසා කරුණාකර ඉන්දිය වෙළඳපොළ තුල බටර් හිඟියක් ඇති නොවන බවට සහතික කිරීමට කටයුතු කරන්න. सामान्य हेम करने विदेश विनिमय गैटलू आव हम अभी टीतिंग हेम का हिंदा तामत लंकावे ओण तरम विदेशीय बटर तीयनो दप असमत् वण्णे कोहमद मे सियलुम करुणु अपट आश्चर्याक्वीय सामान्य जनता रजे नीलासिटुने आनयन्य एव अडुकरण लेस उण्गे नीलासिटी अप पमणि मेवेणी कतंदर विशाल प्रमाणयक मे पोते तीयनो मम मे मा करपो ओक्कम ओगलंट पेन्नन्न गियोत එහෙම මට පැය දෙකක විතර වීඩියෝ එකක් තමයි කරන්න වෙන්නේ. ඔබට බලන්නත් බෑ මට ඒක කරන්නත් බෑ. එහෙනම් මම ඉල්ලා සිටිනවා මේ පොත අරගෙන ඕගොල්ලන්ට කියවන්න පුළුවන්. මම එකම එක සංසිද්ධියක් විතරක් ඔබට ඉදිරිපත් කරන්නම් මේ පොතේ තියෙන දේවල් වලින්. ඒ එකම කරුණ මේකයි. වසර ගණනාවකට පසු තවත් අසල්වාසී රටක් ඔවුන්ගේ කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා අපගේ සහයෝගය ලබා ගැනීම කෙරෙහි උනන්දුවක් දැක්වුවේය. 1990 दशके मेदभागेदी अग्रमात्य नरसिंह राव मठ दिवा भोजने सदा पेमिनिले सदान्वा ए अतरतुर पवसा सिटी आनंद रटावे किरी समूपकारयक तम रट तुल पिहिटुवा गणीम केरेहि श्रीलंका राज्य उणंदुवेन पशुवन भवय. नरसिंह राव होट अवश्य वूये ए सदा जातिक किरीपट्टि संवर्धन मंडले सहाय उंट लबा दीमय. ශ්‍රීලංකාවේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මට ආරාධනා කළේ මගේ කණ්ඩායම සමග එහි පැමිණ ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයං පෝෂණය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ආරම්භ කිරීම සඳහාය. නමුත් ඒක වෙලා නැහැ කියලා ඔබ හොඳින් දන්නවා. ඒකට හේතුව විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් මම එකක් කියන්නම්, මේක බරපතල තත්වයන් මේ වයි තියෙනවා. එහෙත් ශ්‍රී ලංකාව තුළ වැඩ කටයුතු කිසිවිටකත් පහසු නොවුණි. අවශ්‍යතාවයේ මත හටගත් පුද්ගල සම්බන්ධතා එහි සමස්ත පද්ධතිය තුළ ගැඹුරින් පළපදියම්ව තිබුණි. ඒ කතරම් දෙයක් ශ්‍රී ලංකාවේ කම්කරු අමාත්‍යවරයා ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා ජිනීවා නුවරට ගොඩබැස් අවස්ථාවේ ඔහු වෙනුවෙන් මෝටර රථයක් යවා එහි සිටින කාලය තුළ ඔහුව බලාගත්තේ නෙස්ලේය. අමාත්‍යවරයා වූ තොණ්ඩමන් ශ්‍රී ලංකාවේ ඇමති මණ්ඩලයේ දෙමළ සමාජිකයෙකු ප්‍රියජනක පුද්ගලයෙකි. තේදළු නෙළන්නකු ලෙස තම ජීවිතය ආරම්භ කර තේදළු නෙළන්නන්ගේ කම්කරු නායකයා දක්වා ඉහළට නැගී ඔහු අවසානයේ කම්කරු අමාත්‍ය තනතුරටද පත්විය. බලාපොරොත්තු වූ අයුරින්ම කිරියා මිල්ක් ඉන්ඩස්ට්‍රීස් වලට කම්කරු ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවීම නිසා මම නිතරම ඔහු සමග අන්‍යෝන්‍යව කටයුතු කළෙමි. අප දෙදෙනාට එකිනෙකා මනාව හඳුනාගත හැකි වූ අතර එක් දිනක ඔහු ඉතා අවංකවම මට පවසා සිටියේ මෙයයි. ආචාර්ය කුරියන්, මම නෙස්ලේ මිනිහෙක්. ඒගොල්ලන්ට විරුද්ධව කිසිම දෙයක් කරන්න එපා. මේ කතන්දර විශාල ප්‍රමාණයක් මේකේ තියෙනවා. මේ බහුජාතික සමාගම්, දේශපාලන තන්ත්‍රයන්, නිලධාරී තන්ත්‍රයන් ක්‍රියාත්මක වෙච්ච හැටි, ඉන්දියාවෙත් ක්‍රියාත්මක වෙන හැටි. ඒවා ආචාර්ය කූරියන්ගේ විවේචනයට ලක් වෙන හැටි. මේ පොත ආචාර්ය කූරියන් ඉස්කෝලේ ගිය හැටි කියන පොතක් නෙවෙයි කියලා මම ඕගොල්ලන්ට කිව්වා. මේක අමුල් කියන නිෂ්පාදන ආයතනය ආරම්භයේ සිට මේ දක්වා පැවති ගමන සහ ඔහු විසින් ඔවුන්ගේ අනුප්‍රාප්තිකයින් නිර්මාණය කිරීමේ කතාවයි. යසසිරි ජනක කුමාර අපේ ස්තුතිය ලබා ගන්නවා මේ පොත පරිවර්තනය කිරීමෙන්. මම එකක් කියන්න ඕනේ, පොත පටන් ගත්ත වෙලාවේ සිංහල භාෂාවේ යම් කිසි ගැටලු සහගත තත්වයක් මම මේ පොතේ දැක්කා. පරිවර්තනයේ යම් අඩුපාඩුවක් කිව්වට තරහ වෙන්න එපා. හැබැයි පොත මැදට යනකොට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම මගහැරිලා තිබ්බා. මම ඔබට සුබපතනවා ඉදිරි පරිවර්තන කටයුතු මීටත් වඩා සාර්ථකව කරන්න කියලා. ආචාර්ය කුරියන්ගේ මේ මාහැඟි චරිත අපදානය තෝරා ගැනීම පිළිබඳව සහාය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව යසසිරි ජනක කුමාර සහ සරසවි ප්‍රකාශකයන් අපගේ නොබද ගෞරවයට පාත්‍ර වෙනවා. නැවත දවසක මෙවැනි විශිෂ්ට වූ පොතකින් හමු වෙන්න එනවා with රුක්මල් ගමගේ YouTube channel තුලින්. එතෙක් අපි සමු ගන්නවා subscribe කරලා නැති අයට subscribe කරන්න ආරාධනා කරමින් channel එකත් එක්ක දිගටම ඉන්න. දිගටම මේ වගේ පොත් අරගෙන එනවා. ඔබගේ දැනුම ආකල්ප වෙනස් කරන්න උපරිම උත්සාහයක් දරමින්. බොහොම ස්තුතියි.